ගැනීමේ කඩිනම් වැඩපිළිවෙල ජනාධිපති ලේකම් කාර්යාලයේ විසින් සකස් කළ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබුණා. එෙහිදී අපේ රටේ මෙම අස්වනු කැපෙන කන්නේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටන් මිලියන 3ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කරලා තිබෙනවා. මිලියන 3ක් පමණ වන අස්වැන්නේ ඩොලර් වලින් වටිනාකම සඳහන් කළොත් ඒ ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වෙනවා. හම්බන්තොට වරාය විකුණලා පසුගිය රජය සොයාගත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 1.4යි. ගොවි ජනතාව ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වටිනාකමකින් යුත් මෙට්‍රික් ටන් මිලියන 3ක වී නිෂ්පාදනයක් කරලා තිබෙනවා. ඒ අනුව රජයේ වගකීම පෝර සානාධාර ලැබලා දීලා පුරංගු කුඹුරු අස්වද්දලා යලිත් මේ රට සාහලින් ස්වයන් පෝෂණය කිරීම සඳහා වෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාගී ඉදිරිදැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව තීන්දුවක් ගත්ත රජයේ බලයට පත් වූවහම මොනම හේතුවක් නිසාවත් සාහල් මිල පාලනය කරන අතර ඉතාම දැඩි තීන්දුවක හිටිය කවර බලපෑමක් ඇති වුණත් සාහල් ලංකාවට ආනයනය කරන්නේ නැහැ කිය. මීට පෙර ඉතිහාසයේ පුරාම වෙන්නේ අස්වැනු කැපෙන පෑගෙන කාලේ වන විට මිල වැඩි සාහල් මිල වහා පාතේ ලව් කියලා උද්ඝෝෂණයක් ඇති කරනවා ජාවාරම්කරුවෝ විසින්. ඇතිකලාම සහල් ආනයනය කරනවා. ආනයනය කරපු අවස්ථාවේදී මිල වැටෙනවා. සහල් වැටීමෙන් පසු ගොවි ජනතාවට සහල් තුට්ටු දෙකට තමයි අලෙවි කරගන්න වෙන්නේ. ජාවාරම්කරුවන්ගේ මඩිය තර වෙනවා. ගොවි ජනතාවට ණයතුරුස් වෙලා අස්වන්න කපල පෑගුවත් තමුන්ට ආදායම් ලබා ගන්න බැරි වෙලා ඔවුන් දවසින් දවස ගාද්දේට වැටෙනවා. කෙටි කාලීන දුෂ්කරතාවයේ තිබුණත් කොතරම් විපක්ෂයේ අවලාද අපහසු උපාස කළත් ඉවසීමෙන් වගකීමෙන් දැක්මකට අනුව ගමන් කරන රජයක් ලෙස මේ රජය වී සහල් ආනයනය කිරීමේ ප්‍රතිපත්තියෙන් බැහැර වෙලා සිටීම නිසා අපිට පහුගිය කාලය තුළදී ඉතිරි කරගන්න පුළුවන්කම ලැබුණා ඩොලර් මිලියන 100ක පමණ ප්‍රමාණය. රටේ බඩු මිල වැඩි වෙනකොට සහල් මිල වැඩි වෙනකොට සංවේදී රජයක් ලෙස අපිට තේරෙනවා. තේරුණත් මේ විපක්ෂය කරපු රට කඩාවැටපු ප්‍රතිපත්ති එලෙසින්ම ක්‍රියාත්මක කරන්න ගෝඨාභය රජය සූදානම් නැහැ. තෙතමනිය සහිත වී කිලෝවක් රුපියල් 45කටත් ප්‍රමිතියට අනුව වියලි වී කිලෝවක් රුපියල් 50කටත් මිලදී ගැනීම සඳහා අවශ්‍ය කරන සැලැස්ම මේ වැඩසටහනේ ඇති කළා තියෙනවා. මහජන බැංකුව, ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සානදායි පොලි අනුපාතයක් යටතේ 10%ට අඩු 108% පොලියට වී මිලදී ගැනීම සඳහා පුද්ගලික අංශයට ණය පාසුකම් දෙනවා. එෙහිදී මහා පරිමාණ මෝල් හිමියන්ට විතරක් සාන පොලියට ණය දීමේ ප්‍රතිපත්තියෙන් රජය වෙනස් වෙලා තියෙනවා. සුළුහා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ටත් මේ වර සිට අනාගතය පිළිබඳ රට පිළිබඳ තමුන්ගේ ව්‍යාපාරය පිළිබඳ දැක්මක් ඇතුව කටයුතු කරන්න පුළුවන්. නිෂ්පාදනයේ වැඩි කිරීම තුළින් ආර්ථික දියුණුවක් ඇති කර ගැනීම තමයි රජයේ මූලික ප්‍රතිපත්ති. ජනවාරි මාසයේ වන විට රැකියා නොමැතිව සිටි සියලුම උපාධිධාරීන්ට මාර්තු පළවෙනිදා සිට රජයේ සේවයට බදවා ගැනීම නියත වශයෙන් ආරම්භ වෙනවා. එනිසා ඒකට කිසිම දේශපාලනඥයෙක් පිටුපස ගමන් කිරීමවත් ඒ සඳහා වෙනත් ආකාර බලපෑම් කිරීමටවත් ලාංකීය උපාධිධාරී දරුවන්ට ඉතිහාසයේ පළවෙනි වතාවට සිද්ධ නොවන ආකාරයට මේ වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. අයදුම් පත්‍ර මාර්තු පළවෙනිදා සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට බාර දෙන්න පුළුවන් උපාධිධාරීන්ට නවෝත්පාදන කරන අයගේ නිෂ්පාදන වාණිජ මට්ටමට පත් කර දීම සඳහා අවශ්‍ය මූල්‍ය අනුග්‍රහය හා තාක්ෂණික අනුග්‍රහයන් ලබා දීලා නව්‍යකරණ අධිකාරිය නමින් නව ආයතනයක් පිහිටවීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගත්තා. 21,000ක් වර්ෂයකට ලංකාවෙන් පිටට යනවා විදේශ විශ්වවිද්‍යාලවලට හා උසස් අධ්‍යාපන ආයතනවලට. වර්ෂයකට මේ සඳහා රුපියල් බිලියන 50ක් රටින් පිටට යනවා. ඒ සඳහා සමස්ත ජනතාවට වන්දි ගෙවන්න වෙනවා. මොකද ඒ යනකොට රුපියල කඩාන වැටෙනවා. කඩා වැටෙනකොට ජීවන වියදම් වැඩි වෙනවා. නිදහස් වෙළඳ කලාපයක් ඇති කරලා දෙනවා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින්. ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියකට දෙන සියලු බදු සහනහා දිරිගැන්වීම් යටිතල පහසුකම් ලබලා දෙනවා. විදේශීය ජාත්‍යන්තර මට්ටමේ ඉහළ විශ්වවිද්‍යාල සහ තාක්ෂණික ආයතන අධිතාක්ෂණික ආයතන වලට ශ්‍රී ලංකාවේ දරුවන්ට නෙමෙයි ශ්‍රී ලංකා රුපියල් හැර අනුමත වෙනත් විදේශ විවහාර මුදල් වර්ග වලින් ඕනේ ගෙවන්න. ඩොලර් පවුන් තියෙන අයට තමයි. එතකොට විදේශීය ශිෂ්‍යයන් අපිට මේ තුල අපි විශ්වාස කරනවා. අද උදේ වරුවේදී වොෂින්ටන් සිට පැමිණිය අන්තර්ජාතික ගණකාධිකරණ ආයතනයේ සභාපතිතුමා සහ ලංකාවේ ගණකාධිකරණ ක්ෂේත්‍රයේ ඉන්න වරලත් ගණකාධිකාරී ආයතනයේ ප්‍රධානින් උදේ මගේ සමග සාකච්ඡාවක් පැවැත්තුණා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වොෂින්ටනෙන් පැමිණි වරලත් ගණකාධිකරණ ආයතන ප්‍රධානියා කිව්වා ලෝකෙම ගණකාධිකරණයේ පිළිබඳ විශිෂ්ටයන් බිහි කරන කේන්ද්‍රීය ස්ථානයේ බවට ලංකාව පරිවර්තනය කරන
කරන්න ඔහු සහාය දෙනවා කි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.